අපි දන්නවා මේ වෙලාවේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් කළා තියෙනවා. ඒ ප්‍රකාශය කළා තියෙන්නේ නුවරඑළියේ පැවති ජාතික නීතිඥ සමුළුවේදී තමයි මේ ප්‍රකාශය කරන්නේ. මොකද්ද ඔහු කියන්නේ? ඔහු කියනවා මේ වෙලාවේ දේශපාලනය ගැන තරුණයන්ට රටේ ජනතාවට විශ්වාසයක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම දේශපාලන පක්ෂ එකතු වුණත් 50%ක ජනවරමක් ගන්න බෑ කියලා. දැන් මේ ප්‍රකාශය හරහා තියෙන්නේ මොකක්ද? අනියමින් කියනවා මේ ප්‍රකාශය හරහා අනියමින් කියන්නේ මොකක්ද? ජනවරමක් නැති ජනාධිපතිවරයත් ජනවරමක් නැති පාර්ලිමේන්තුවත් ඉස්සරහට අරගෙන යන්න හැකියාවක් තියනවා කියලා. දැන් දිගින් දිගටම අපි දන්නවා මේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? අපි දන්නවා පළාත් පාලන ආයතන වලට දෙන්න තියෙච්ච මැතිවරණය නීති විරෝධීව කල් දාලා තියෙනවා. පළාත් සභා විසිරෝලා දැන් එක ටර්ම් එකක් ගිහිල්ලා ඉවරයි. රටේ පවතින පාර්ලිමේන්තුව සීසීකට ගිහිල්ලා කෑලි ගණනාවකට ගිහිල්ලා පුවක් මල පොලේ ගැහුවා වගේ ඒක සීසීකට වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහට ඔය පුටුවේ ඉන්න ජනවරමක් නැහැ. මෙන්න එතකොට මේ කිසිදු ආයතනයක ප්‍රයත්න සම්බන්ධයෙන් අද ඇති වෙලා තියෙන தත්ත්වය තමයි මහ ජනතාවගේ විශ්වාසයක් නැති එක. මොකද ඔවුන්ට ජනවරමක් නැතුව රනිල් වික්‍රමසිංහ රට පාලනය කරනවා. ජනවරමක් නැම නොමැතිව ජනවරම අහෝසි වෙච්ච පාර්ලිමේන්තුවක් ඉස්සරහට අරගෙන යනවා. ඉතින් අපි කියන්නේ මේක බරපතල නීති විරෝධී ප්‍රකාශයක්. බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක්. බරපතල සදාචාර විරෝධී ප්‍රකාශයක්. දැන් මේ ඉල්ලන්නේ මොකද්ද? ජනවරමක් නැතිව රනිල් වික්‍රමසිංහට රට පාලනය කරන්න දෙන්න කියලා. ජනවරම අහෝසි වූ පාර්ලිමේන්තුවක් තවදුරටත් ඉස්සරහට ගෙනියන්න අවස්ථාව තියෙනවා කියලා. මොකද එයාට ආර්ථිකය හදන්න ඕන. ඉතින් වැඩේ තියෙන්නේ අපි යලිත් බල කළා කියනවා මෙවැනි පන්නේ ප්‍රකාශ වලින් වෙන්නේ තව තවත් රටේ ජනතාව දේශපාලනයෙන් ඈත් කිරීම මිසක් ලං කිරීම නෙවෙයි. ඒකින්ද අපි රනිල් වික්‍රමසිංහට කියනවා වහාම මේ ජනවරමක් නැත්තම් ජනවරම විමසන්න කාලය ඇවිල්ලා තියෙන්නේ ඕනාවටත් වඩා. ජනවරමක් නැත්තම් එයාට තියෙන්නේ තවදුරටත් මේ ජනාධිපතිවරයත් තවදුරටත් පාර්ලිමේන්තුවත් එහාට ගෙනියන එක නෙවෙයි. ජනවරමක් නැත්තම් වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැරලා එක්ක පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕන. නැත්තම් ඔහුගේ බලතල පාවිච්චි කරලා දැන් මේ තියෙන ව්‍යවස්ථාව ඇතුලේ ජනාධිපතිවරණයක් ඇදවන්න බෑ. වහාම කරන්න ඕනේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් වහා කැඳවලා ජනවරම විමසන එක. ඒක තමයි මේක රට පාලනය කරන්න පුළුවන් ජනතා කැමැත දින පාර්ලිමේන්තුවකට මේ පාර්ලිමේන්තු බලය දෙන එක. ඒක නිසා මේ හදන්නේ මොකක්වත් නෙවෙයි තවදුරටත් මේ නීති විරෝධී ප්‍රකාශ මගින් තවදුරටත් තව දිගුවක් එහාට ගන්න. මේකට රටේ ජනතාව හැටියට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ බරපතල නීති විරෝධී ප්‍රකාශය මේ බරපතල් ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශය වහා ඉල්ලාස් කරගන්න කියලා අපි රනිල් වික්‍රමසිංහට කියනවා. අපි දන්නවා මේ මොහොත වෙනකොට විකාශන අධිකාරී වනත කියලා එකක් කැබිනට් මණ්ඩලය ඇතුළේ සාකච්ඡා වෙනවා. ඒකේ කෙටුම්පත අපි ගාවට ඇවිල්ලා තියෙනවා. ඒක මීට මාස එකමාරකට කලින් ත්‍රස්ත විරෝධී පනත හැටියට පනතක් අරගෙන ඇවිල්ලා ඒ පනත මහජන විරෝධය හමුවේ ඒගොල්ලන්ගේ යාළුවන්ගේ විරෝධය හමුවේ තිල්ලාස් කරගන්න සිද්ධ වුණා. දැන් ඒක කල් දාලා තියෙනවා. හැබැයි එහෙම කල් දාලා තිනකොට විශේෂයෙන්ම මාධ්‍ය මර්ධනයේ ඉලක්ක කළා. විශේෂයෙන්ම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 14 ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 10 වෙනි වගන්තියත් අභියෝගයට ලක්වන මට්ටමින් ගෙනල්ලා තිනවා විකාශන අධිකාරී පනත කියලා කැබිනට් මණ්ඩලයේ ඇතුලේ තාම සාකච්ඡා වෙන පනතක්. ඒ කෙටුම්පත අපේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ කෙටුම්පතේ සංවිතියම නීති විරෝධී. මෙවැනි කෙටුම්පතක් 1997 අරගෙන ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මම මොකද මේ වර්තමාන කරන්නේ? ඒගොල්ලන්ට හිතැඟි කොමිෂන් සභාවේ 5 දිනකපත් කරගන්නෝ. ඒපත් කරගෙන ඒගොල්ලන්ගේ ගයිඩ්ලයින්ස් වලට, ඒගොල්ලන්ගේ ආචාර ධර්ම වලට, ඒගොල්ලන්ගේ නියාම වලට අවනත නොවන සියලු මාධ්‍ය ආයතනයක්ම තහනම කරන්න පුළුවන් කියලා ඒකේ තියෙන මේ මොකක්ද හදන්නේ? ජනතාවගේ කටවහන්.
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වැටබඳින්න. මොකද ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය බ්ලොක් කරොත් එහෙම අපි කිව්ව මාධ්‍ය ආයතනයක් බ්ලොක් කරොත් සමාජ මාධ්‍ය ජාලාවක් බ්ලොක් කරොත් ජනතාවට තොරතුරු දැනගන්න විදියක් නැහැ. ඒක තනිකරම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 10 වෙනි වගන්තියට පටහැනි. මොකද 10 වෙනි පගන්තිය කියන්නේ තොරතුරු දැනගැනීමට 10 වෙනි වගන්තියේ හෘද සාක්ෂි අයිතිය. එතකොට ඒ අයිතියට තමයි බලපාන්නේ. Tamanta යමක් හිතලා මතලා කරගන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි අදහස් ප්‍රකාශනයේට තමයි මේ වැටබදින්නේ. ඉතින් අපි කියනවා මේ දුර්දාන්ත පනතක්. මේක 1997 ප්‍රතික්ෂේපිත පනතක් යලිත් උස්සගෙන ඇවිල්ලා දැන් මේ ආණ්ඩුවට එරෙහිව එන විරෝධය ආණ්ඩුවට බුරබුරා නැගෙන විරෝධය යටපත් කරගන්න හදනවා මේ දුර්දාන්ත පනත හරහා. ඉතින් ඒක නිසා අපි කියනවා වහාම මේ දුර්දාන්ත පනත හකුලා ගන්න තත්ත්ව විරෝධී පනත හකුලා ගත්ත ආකාරයටම මේ දුර්දාන්ත පනත හකුලා ගන්න එහෙම නැත්නම් ඊට එරෙහිව ජනතාව අපි පෙළගස්සනවා මේ දුර්දාන්ත පනතට එරෙහිව. අවකන ඓතිහාසික පුරපසොන් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවකන යහමග වලස්ගව අවමංගල්‍ය ආධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 076-42-60-015 නෙල්සන් 077-75-1348 ලංකා 077-07-41-425 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්